බිඳ වැටුණු මවබිම යළි ඉහළට ගොඩනගමින් නව පුනරුදයුගයක් මේ රට තුල ගොඩනගීම වෙනුවෙන් දිවා රැසිය අප්‍රතිහත ධෛර්යය සහ කැපවීම කරන අපේ කාලේ ආදරණීය නායකයා. හෙට දවසේ ඔබට ඔබේ දරුවන් වෙනුවෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හෙට මේ ලක්දරණේ බිහිකින වෙනුවෙන් කැපවෙන ආදරණීය නායකයා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරාට සහෝදරාත්මක ආරාධනය කර සිටිනවා. මේ සංවාත්සරික සමරුම් මේ වේදිකාවේ සිට ඔබ සම ආමන්ත්‍රණය කරන ලෙසට මාෂා. No introduction necessary for our next speaker. Welcome අනුර කුමාර දිසානායක සහෝදරයා. අද ලංකාවේ තියෙන ප්‍රබලතම වෘත්ති සමිත ව්‍යාපාරයේ නායකත්වයෙන් සපේන කේඩි ලාල්කාන්ත සහෝදරය, වසන්ත සමරසිංහ සහෝදරය, අධිකාරී සහෝදරය, ගාමිණී රත්නායක සහෝදරය ඇතුළු අන්තර් සමාගම් සේවක සංගමේ නිලධාරි මණ්ඩලයේ ඔබ වන සහෝදරවරු සහෝදරියන්, ඒ වගේම අපේ ආයතනවලට නායකත්වය දෙන සහෝදරවරු සහෝදරියන්ගෙනුත් සහභාගි වෙලා ඉන්න ආදරණීය සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. අපි කවුරුත් දන්නවා දැන් සැප්තැම්බර් මාසේ 21 වෙනිදා වෙනකොට අපේ රටේ තීරණාත්මක වෙනසක් වෙන බව සහතිකයි. ලංකාවේ මෙතෙක් කාලයක් දේශපාලන බලය දෙපැත්තකට හුවමාරු වෙමින් තිබුණා. ඒගොල්ලෝ හැමදාම කල්පනා කරා ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට හුවමාරු වෙන දේශපාලන බලය චිරාත් කාලයක් ආරක්ෂා කරගන්න පුළුවන් වේවි කියලා. හැබැයි ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට දේශපාලන බලය හුවමාරු වීම මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා නියත වශයෙන් නතර කරනවා, නතර වෙනවා. දැන් කණ්ඩායම් විශාල ලෙස කලබලයට පත් වෙලා තිබෙනවා. ඇත්ත දේශපාලන තර්කයක්, ඇත්ත දේශපාලන විවේචනයක් ජාතික ජනබල වේගයට එල්ල කරන්න බැරි තරමට ඔවුන් අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. එනිසා ඔවුන්ගේ සමස්ත මැතිවරණ ව්‍යාපාරය ගැබ් වෙලා තිබෙන්නේ අවලාද, අසත්‍ය, විකෘති කරලද ප්‍රකාශයන් මත. දැන් අපිට එන්තරවාසියවල ඉවරයක් නැහැ. දැන් ඔයගොල්ලෝ දකින්නේ නැති පෙරේදා විශාල ආන්දෝලනයට තුඩු දුන්නා වසන්ත සමරසිංහ සහෝදරය අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් නියෝගයක් දුන්නා කියලා. මේ ඉන්නේ වසන්ත සහෝදරය. අපි ඒ පිළිබඳව, කියන්නේ අධිකරණයෙන් දෙන ලද නියෝගයක් විකෘති කිරීම පිළිබඳව අධිකරණයටම නඩු පවරන්න පුළුවන්. අපි සහාතික වශයෙන් නඩු පවරනවා අසත්‍ය තොරතුරු කියපු අයගේ නීති නේද, නීතිඥ මහතුරුගේ කෝට් එක ගලවන්න පවා අපි සලසුම් කරනවා. මෙහෙම දේශපාලන වේදිකාවේ අසත්‍ය කරුණු, අවලාදමේ කරුණු ඉදිරිපත් කිරීම දැන්වත් නතර කරන්න ඕනකම තිබෙනවා. ඒ වගේම රවුෆ් ෆකීම් අමාත්‍යවරයා ඔය විදියටම අසත්‍ය ප්‍රකාශ කරා. දැනටම අපි එන්තරවාසියවල තියෙන්නේ ඔහුට විවෘතයි සමාව ගන්න ගත්තේ නැත්තම් දානව නඩු. ඊළඟ 37 නායක මේ වගේම අවලාද ප්‍රකාශයක් කරා. අපි බලයට ආපුවාම නුවර පෙරහැර නතර කරනවා කියලා. දැනටමත් අපි එන්තරවාසියක් යවලා තියෙන්නේ 30ට නම් සමාව ගත්තත් නඩු දාන්න ඕන. ඇයි ඇයි ඔහු කූට ලේඛන හදන්නම උපන් හපනෙක් වගේ 2015 අවුරුද්දෙත්
මේ වගේම කූට ලේකන හදලා රිමාන්ඩලා තිටියා මාස කීපයක්. තාමත් පාඩම් ඉගෙනගෙන නැහැ. පාඩම් ඉගෙනගන්නේ ජාතික ජනබලවේගයෙන් 37 නායකලා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ පහුගියදා උතුරට ගිහිල්ලා ප්‍රකාශ කරනවා මම දෙමළ ජනතාවට තර්ජනය කරයි කියලා. මට දෙමළ ජනතාවගේ සමාව ගන්න බැහැ. රනිල් වික්‍රමසිංහ ඔයා කැත විදියට මේ දේශපාලනයේදී ජාතිවාදී උස්සන්න කරන්න උත්සාහ කරමින් තිබෙනවා. හැබැයි මම ස්තුතිවන්ත වෙනවා රනිල්ගේ ප්‍රකාශයට උත්තරේ දෙන්න මම උනේ නෑ. සුමන්දිරන් මහත්මයාම නිවැරදි උත්තරේ රනිල් වික්‍රමසිංහට දීලා තියෙනවා. එනිසා උතුරට ගිහිල්ලා දෙමළ ජනතාව හම්බ වෙලා ජාතිවාදී ඇවිස්සීම සඳහා රනිල් වික්‍රමසිංහ දරලාද ප්‍රකාශය දරලාද උත්සාහය උතුරේම ජනතාව නියෝජනය කරන සුමන්දිරන් මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. දැන් රනිල් ඔයා සමාව ගන්න. රට ඇතුලේ ජාතිවාදය පැතිරීමේ දේශපාලනය දැන් අහෝසි. රට ඇතුලේ එකිනෙකාට එරෙහිව විරස කිරීමේ දේශපාලනය දැන් අහෝසි. එනිසා රනිල් වික්‍රමසිංහලා පරණ බඩු කඩෙන් තමයි නේද, පරණ අර දිරපු කඩවල් වලින් තමයි තාම බඩු ගන්නෙ. එනිසා ඒවා අසාර්ථකයි, ඒවා අවලංගුයි. ඒ විතරක් නෙමෙයි මෑතකදී රනිල් වික්‍රමසිංහ කියනවා, මෑතකදී අවස්ථා ගණනාවකට කියනවා, මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර, ඔය ෂේප් වෙන්න ඉන්නේ. එහෙම කරනව නේද? යාළුවත් ඉන්නව නේද? මොකක් හරි නේද පස්සේ මොකක් හරි උගුලකට අවු කියලා මං උඹේගේ යාළුවනේ යාළුවනේ කියන ඔය යාළුවා කීකේන්නේ සීප්පෙන්ද රනිල් වික්‍රමසිංහට සීප්පෙන්ද බෑ. අපිත් එක්ක මහා බැංකුවේ වංචාව පිළිබඳ පරීක්ෂණ කරනවා. රනිල් වික්‍රමසිංහ ඔයා උත්සාහ කරාට යාළුවා යාළුවා කියලා සීප්පෙන්ද ඔයාගේ කාලේ බාර් ලයිසන් දීපු විදිය හොයනවා. රනිල් වික්‍රමසිංහ ඔයා යාළුවා යාළුවා කියලා සීප්පෙන්ද ආවට එල්ආර්සීගේ ඉඩම් තමන්ගේ ගජමිතුරන්ට බෙදපු විදිය හොයනවා. රනිල් වික්‍රමසිංහ ඔයා යාළුවා යාළුවා කියලා කියන්න ආවට ඔයා මේ රටේ වංචනිකයන් දූෂිතයන් ආරක්ෂා කරපු විදියත් වංචකයන් දූෂිතයන් බේරා ගැනීම සඳහා මැදිහත් වුණු විදියත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවකදී පරීක්ෂණ කරනවා. හරිද? ඒ අතර තවත් අවලාද ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආපුවම 22 කලබගෑනියක් ඇති වෙයිලු. ඒ ඕගොල්ලෝ ඒගොල්ලන්ගේ ඉතිහාසය තමයි හැමදාමත් තිබෙන්නේ ජයග්‍රහණය කරපුවාම පරාජිතයාට හිංසා කිරීමේ ඉතිහාසයක් වුන්ට තියෙනවා. විශේෂම රනිල් වික්‍රමසිංහලාට 1977 එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරාට පස්සේ පොලිසිය සති දෙකක් පොලිස් ස්ථානවලට සීමා කරා. සාමාන්‍යයෙන් කාලේ කිව්වේ පොලිසියට නිවාඩු දුන්නා කියලා. ඇති තරම් විරුද්ධ පාක්ෂිකයන්ට පහර දෙන්න සැලසුම් කරා. ඉඩ හැදුවා. ගෙවල් ගිනි තියන්න ඉඩ හැදුවා. වෙඩි තියන්න ඉඩ හැදුවා. එහෙමයි මේ රටේ ජයග්‍රහයකයෝ පරාජිතයන් පිළිබඳව සමරපු ආකාරය. වෙඩි තියලා ගහලා තමයි සමරුවේ. තෙල් සංස්ථාවේ නම් වැඩට එනකොට කළු තෙල් වලින් නාවනවා. CTB එකේ නම් වැඩට එන්නේ නැතුව සේවකව හැංගෙනවා. වරාය නම් පහර පිට පහර දෙනවා. එහෙම තමයි ඕගොල්ලෝ ජයග්‍රහණ සමරුවේ. ජාතික ජනබලවේගය අපි පෙන්වන්නම්. දේශපාලන ව්‍යාපාරයක් ජයග්‍රහණය කරලා ජයග්‍රහණේ සමරන්නේ කොහොමද කියන එකත් අපි පෙන්වන්නම්. අපි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා දක්වා හැම පාක්ෂිකයෙක්ම හම්බ වීම බේදකින් තොරව ගිහිල්ලා අපි කතා කරමු, කියලා දෙමු, වෙනස් වෙන්න කියලා ආරාධනා කරමු. එහෙත් ඔවුන් වෙනස් වෙන්නේ නැත්නම් ඔවුන්ට කැමති දේශපාලන ව්‍යාපාරයක් එක වැඩ කරන්න අයිතිය තිබෙනවා. ඔවුන්ට කැමති දේශපාලන ව්‍යාපාරයකට ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය තිබෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. සැප්තැම්බර් මාසේ 21 වෙනිදා දක්වා ආණ්ඩුව හදන්න පක්ෂවලට බෙදිලා අපි වැඩ කරයි.
හැබැයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදාගෙන් පසුව මේ රට ගොඩනැගීම සඳහා අපිට ඡන්දේ නොදුන් ඡන්දදායකයත් එකතු කරගෙන තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මේ රට ගොඩනගන්නේ. එනිසා අපේ ජයග්‍රහණින් පසුව අනික් පාක්ෂිකයන්ට නියතුඩ කිව්වත් හානියක් වෙන්න ජාතික ජනබලවේගයේ පාලනය ඉඩ දෙන්නේ නැහැ. හැබැයි දැන් ඔවුන්ට ඉතුරු වී තිබෙන එකම දේ අවලාද, අසත්‍ය, අනාගතය පිළිබඳ බියජනක චිත්‍රයක් හදන එක. ඊට පස්සේ සමහර අය කියනවා ජාතික ජනබලවේගය දැන් කලින් කිව්වේ මෙහෙමනේ 100%3 තියෙන්නේ 100%3 තිබිලා දිනන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඇහුවනේ එහෙම. දැන් ඒක ඇහෙනවද? දැන් ඒක ඇහෙන්නේ. දැන් කියන්නේ මොකද්ද? රනිල් කියනවා සජිත්ත කතරේ ගැහුවොත් අපිව පරාද කරන්න බෑ. සජිත් කියනවා රනිල්ට කතරේ ගැහුවොත් අපිව පරාද කරන්න බෑ. එතෙන්ට ආපු එක මදිද? දැන් කියන්නේ මොකද්ද? සජිත්ත ගහන කතරයක් අපට ගැව්වා හා සමානයි රනිල් කියනවා. සජිත් කියනවා රනිල්ට ගහන කතරයක් අපිට ගැව්වා හා සමානයි නෑ. ජනතාව දැන් ලෑස්තිලා ඉන්නේ එකිනෙකා හරහා අපිට කතරේ ගහන්න නෙවෙයි. සජිත් හරහා අපිට, රනිල් හරහා අපිට නෑ. අද මේ රටේ ජනතාව කෙලින්ම ජාතික ජනබලවේගයට කතරේ ගහනවා, මාලිමාව ඉදිරියෙන් කතරේ ගහනවා. එහෙනම් ඡන්ද දිනේ ඡන්ද පත්‍රිකාව ගත්තාම 16 වෙනියට නම තියෙනවා, ලකුණ තියෙනවා 1, 2, 3. වැඩක් නැහැ. කෙලින්ම ගහන්න කතරේ ජයග්‍රහණය කරන්නේ වන් ෂොට් එකපාර. හරිද? එහෙම නැතුව වටේ කැරකි කැරකි ජයග්‍රහණයක් නෙවී තිබෙන්නේ. එනිසා ඒගොල්ලෝ දැන් මේ ජයග්‍රහණය පිළිබඳ ඒගොල්ලෝ පිළි අරගෙන ඉවරයි. දැන් එන්නේ මොකද්ද? දිනුවත් මාස 6ක් යන්න බෑ. ඉස්සලම කිව්වා දිනන්න බෑ. ඊළඟ කිව්වා නේද දිනුවොත්. දැන් කියනවා දිනුවාම. බලන්නකො මේගොල්ලෝ නේද නිකන් වෙනස් වෙච්ච විදිය. දිනන්න බෑ, දිනුවොත්. දැන් කියනවා දිනුවාම මාස 6ක් යන්න බෑ. අපි මේ දේශපාලනේ දීර්ඝ කාලයක්. මේ වෙනස පිළිබඳ විශාල ගැඹුරු බලාපොරොත්තු වලින් අපි වැඩ කරලා තිබෙනවා. මේ වෙනස අත්පත් කර ගැනීම සඳහා අපේ රට එකතු කරගත් එක සියලු බලවේගයන් අපි එකතු කරලා තිබෙනවා. මේ වෙනස ජයග්‍රහණය කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙලක් අපි හදලා තිබෙනවා. මේ වෙනස ජයග්‍රහණ කරපු මොහොතේ සිට අපේ රට ස්ථාවර කිරීම සඳහා සැලැස්මක් අපි හදලා තිබෙනවා. මෙච්චර වෙහෙස වෙලා මෙච්චර කාලයක් අපහාස, අවලාද නේද වලට මුහුණ දෙමින් මේ ජයග්‍රහණය අත්පත් කරගන්නේ මාස 6න් යන්නද? පව්. මේ ජයග්‍රහණය ලංකා ඉතිහාසයේ දීර්ඝතම ජයග්‍රහණයක් නිර්මාණය කරන බව අපිට සහතිකයි. ඒ මොකද මෙතන එක්රැස් වෙලා ඉන්නේ මේ රටේ පෞද්ගලික අංශයේ වැඩ කරන සේවක සේවිකාවන්. අපේ අන්තර් සමාගම් වෘත්ති සමිතිය, මේ වෘත්ති සමිතිය අපේ වසන් සහෝදරය, අධිකාරී සහෝදරයා, ගාමි රත්නායක සහෝදරයා නායකත්ව දින අපේ ආයතනවල විශාල වෙහෙසක් දරන අපේ සහෝදරවරුන්, අපේ සහෝදරියන්, මේ සියලු දෙනා අද අපේ රටේ පෞද්ගලික අංශයේ ශක්තිමත්ම වෘත්ති සමිති ව්‍යාපාරය ගොඩනගලා තිබෙනවා. සමහර අනියත බියක් හදන්න හදනවා ජාතික ජනබලවේගයේ වෘත්ති සමිති ව්‍යාපාරයේ විසින් ඒ ආයතන කඩාකප්පල් කරන්න බිඳවට්ටන්න වැඩ කටයුතු කරනවා කියලා. අපි සතුටින් කියන්න කැමති ජාතික ජනබලවේගී මේ අපිට අනුබද්ධ මේ වෘත්ති සමිති ව්‍යාපාරය වැඩ කරන හැම තැනකම ඉතාම සාමකාමීව ආයතනයන් පවත්වාගෙන යාම සඳහා වෙහෙසිලා තිබෙනවා, වැඩ කරලා තිබෙනවා. එහි ප්‍රතිඵලය මොකද්ද? එහි ප්‍රතිඵලය තමයි අද වැටු වැඩිම වැටු ප්‍රමාණයක් ලැබෙන
ආයතන තිබෙන්නේ අන්තර් සමාගම් සේවක සංගමේ වෘත්ති සමිතිය තිබෙන ආයතනයක්. අද වැඩිම බෝනස් ප්‍රමාණය ලැබෙන්නේ අන්තර් සමාගම් සේවක සංගමේ නේද වැඩ කරන වෘත්ති සමිතිය තිබෙන ආයතනය. අද රටට වැඩිම ඵලදායිතාවයක් ගෙන දීලා තිබෙන්නේ අපේ වෘත්ති සමිතිය ව්‍යාපාරයේ තිබෙන ආයතනය. එනිසා අපි දන්නව අපේ ආර්ථික විශාල පංගුව පැවරලා තිබෙන පෞද්ගලික අංශයට පෞද්ගලික අංශයේ බිඳවැටීමෙන් පෞද්ගලික අංශය අත්හැරීමෙන් අපේ රට ඉදිරි ආර්ථික අනාගතයක් නැහැ. එනිසා අපි තවත් පෞද්ගලික අංශයට දිරි දෙමින් සහය දෙමින් පෞද්ගලික අංශ ඉදිරියට ගෙන යමින් මෙහෙවීම සඳහා අපේ ආර්ථිකයේ ශක්තිමත් වැඩපිළිවෙළක් හදලා තිබෙනවා. අන්න එහිදී එම ආයතනයෙන් ලබා ගන්නා ලාභය, එම ආයතනයෙන් ලබා ගන්නා ආදායමේ සාධාරණ පංගුවක් එහි වැඩි කරන සේවක සේවක මහතුරුන්ට ලබා ගැනීම සහ ලබා දීම තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. මොකද එතන තිබෙන වැරද්ද? එම ව්‍යවසායකයන්, එම කර්මාන්තකරුවන්, එම ආයෝජකයන් ඔවුන් සඳහා අපි අපේ පාර්ශ්වයෙන් අපි උදව් කරනවා, සහාය දෙනවා. ආණ්ඩුවක් හැටියට ඔබ තව නිෂ්පාදනය වැඩි කරන්න, ඔබ තව ලෝකයේ තියෙන වෙළඳපොළෙන් කෝටා එකක් අත්පත් කරගන්න, තව ඔබට අවතීර්ණ වෙන්න බැරි වුණු වෙළඳපොළවලට අවතීර්ණ වෙන්න, ඔබට බදුවල යම් ගැටළු සහගත තත්ත්වයක් තිබෙනවා නම් ඒවා අපි විසඳලා දෙන්නම්. රේගු ආයතන ඔබගේ ආයතනය දියුණු කර ගැනීම සඳහා බාධාවක් හැටියට තිබෙනවා නම් ඒවා අපි කාර්යක්ෂම කරලා දෙන්නම්. වැඩියෙන් පෞද්ගලික අංශ අපේ රටේ ධනය උත්පාදනය කරන්න, ඔබගේ ආයතන දියුණු කරන්න මැදිහත් වෙන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව එකට සහය දෙන්නම්. හැබැයි ලාභයෙන් සාධාරණ පංගුවක් වැඩ කරන ජනතාව වෙත ප්‍රතිලාභ ලෙස ලබා දිය යුතුයි. මොකද ඒකේ වැරද්ද? ඒ ආයතන බිඳවැටීමක්ද? නෑ. මේ දෙපාර්ශ්වයම ආයෝජකයක්, විවසායකයක්, කර්මාන්තකරුවන්ගේ පැවැත්මක්, ඒ වගේ මෙහි වැඩ කරන සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව දෙකම සහතික වෙන නව පෞද්ගලික විවසායකයන් ප්‍රතිපත්තියක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ මේ අත දශක එකහමාරක් තිස්සේ අමුතු වර්ගයේ සංස්කෘතියක් පැනනගලා තිබෙනවා. ඒ සංස්කෘතිය තමයි මේ මෑන් පවර් ඒජන්සි හරහා රැකියාවන්ට බඳවා ගැනීම. ඒ ඇත්තටම නූතන වහල් වෙළඳාමට සමානයි. ඔබගේ ශ්‍රමය නියෝජිතය කරා අලෙවි කරනවා. නියෝජිතයාට ඒක සඳහා කමිෂන් එකක් හම්බ වෙනවා. මේමනේ සාමාන්‍ය කරපු. ඒක යුක්ති සහගත නැහැ. ඒ නිසා මම හිතන්නේ මෑන් පවර් ආකෘතිය තවදුරටත් පවත්වාගෙන නොයා යුතු කිනි ස්ථාවරයක ජාතික ජන බලවේගය ආණ්ඩු ඉන්නවා. ඒ වගේම දැනට අපි සාමික ගිවිසුම් මරහා වැටුප් වැඩි කර ගැනීමේ ප්‍රතිපත්තියක ඉන්නවා. නමුත් ඒක සාමාන්‍යයෙන් ගත්තොත් අවුරුදු 3න් 3ට වගේ තමයි ඒ සාමික ගිවිසුම් අපි අත්සන් කරන්නේ. අවුරුදු 3න් 3ට දෙකෙන් දෙකට අත්සන් කර ස්ථානක් තිබෙනවා. නමුත් අපි හිතනවා අපේ රටේ ආර්ථිකයේ ස්ථාවර නම් අවුරුදු දෙකෙන් දෙකට සාමික ගිවිසුම් සාධාරණයි. හැබැයි ආර්ථික නිරන්තරයෙන් උච්චාවචනයක් සිද්ධ වෙනවා නම්, නිරන්තරයෙන් අර්බුද ඇති වෙනවා, ජීවන අංක ඉහළ යනවා නම් ඊට වඩා නව වැටුප් වර්ධ ක්‍රමයක් අපි අපේක්ෂා කරනවා. නිසා අඩුම තරමේ මහා සහායකට සැරයක්වත් ජීවන අංකයට අනුව වැටුප් වර්ධකයන් ලබා දිය යුතු කියලා ස්ථාවරයක ජාතික ජන බලවේගය ආණ්ඩුව ඉන්නවා. මොකද ආර්ථික ස්ථාවර නම් නිරන්තරයෙන් භාණ්ඩවල මිලී ඉහළ යන්නේ නැහැ, සේවාමල මිලී ඉහළ යන්නේ නැහැ. එතකොට පුළුවන් යම් දීර්ඝ කාලයක වැටුප් වර්ධකයන් පිළිබඳ සැලකිල්ල ලක් කරන්න. හැබැයි ජනවාරි මාසයේ මිලදී ගත්තු භාණ්ඩ සේවා මල්ල මිලදී ගන්න ජුනි මාසයේ වෙනකොට ඒ වගේ දෙගුණයක් වෙනවා නම්
දෙසැම්බර් මාස වෙනකොට ඒ වගේ හතර ගුණයක් වෙනවා නම් වැටුප එක තැනක තියෙන එක සාධාරණ නැහෙනි. හැබැයි ආර්ථික ස්ථාවර වේලාවක එක හරි. නමුත් ලෝකයේ බොහෝ රටවල් වල නැති විදියට අපේ නිරන්තර භාණ්ඩ මිල ඉහළ යාමකට ලක් වී තිබෙනවා. ලෝකයේ සමහර රටවල් තිබෙනවා අවුරුද්දකටම 150කින් මිල උච්චාවචනය වෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. නමුත් අපේ මොකද වෙලා තිබෙන්නේ? නේද ජනවාරි මාසේ ලබා ගන්නා භාණ්ඩ, ඒ භාණ්ඩ ප්‍රමාණයම ගන්න දෙසැම්බර් මාසෙ වෙනකොට 3-4 ගුණයක වැඩි මිලක් ගෙවන්න සිදු වී තිබෙනවා. ඒ නිසා මේ ආර්ථිකය ඇති වී තිබෙන අස්ථාවරතාවේ ස්ථාවර වැටුපක් ලබා ගන්නා හැම කෙනෙකුගේම ජීවිතේ විශාල අපහසුතාවයකට පත් කරනවා. එයි භාණ්ඩ මිල ඉහළ යාම නිතරම සිද්ධ වෙනවා. හැබැයි වැටුප් වැඩිවීම නිරන්තරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ස්ථාවර වැටු මෙසේම තියාගෙන භාණ්ඩ මිල ඉතා වේගෙන් ඉහළ යනවා නම් ඒ ඉතාමත් අසීරුතාවකට පත් කරනවා. ඒ නිසා ආර්ථික ස්ථාවර වන තෙක් සාධාරණ වැටු ප්‍රමාණයක් සාධාරණ කාලයකදී ලබා දිය යුතු කෙන ස්ථාවරයක ජාතික ජනබලවේගී ඉන්නවා. ඒ වගේම අපි කවුරුත් ඔබ කවුරුත් ඔබ වැඩ කරන්නේ පෞද්ගලික අංශ වෙන්න පුළුවන්, තව කෙනෙක් වැඩ කරන්නේ රාජ්‍ය අංශ වෙන්න පුළුවන්, තව කෙනෙක් වැඩ කරන්නේ කුඹුරක වෙන්න පුළුවන්, තව කෙනෙක් මූඳු ගිල්ලා මාළු අල්ලනම වෙන්න පුළුවන්. මේ හැම දෙනාම අපේ රටේ ආර්ථිකයේ ප්‍රධානතම කොටස්කරුවන්. ඔබ වැඩ නොකරන්න රටේ ආර්ථිකය කඩා වැටෙනවා. දීවරයා මූඳු නොයන්න රටේ ආර්ථිකයට බලපෑමක් ඇති වෙනවා. ගොවියා කුඹරට නොබහින්න ආර්ථිකය කඩා වැටීමකට භාජනය වෙනවා. රාජ්‍ය සේවකයේ අවශ්‍ය සහාය නොදෙන්න ආර්ථිකය කඩා වැටීමකට භාජනය වෙනවා. එනිසා මේ කණ්ඩායම් තමයි අපේ රටේ ආර්ථිකය ඉතා හොඳින් කළමනා කරලා ඉදිරියට ගෙන යමින් තිබෙන්නේ. විශේෂයෙන්ම පෞද්ගලික අංශය ඔබ තමයි නිෂ්පාදනයේ විශාල පංගුවක් ඉටු කරන්නේ. කෘෂි නිෂ්පාදනයේ විශාල පංගුවක් ඉටු කරන්නේ අපේ රටේ ගොවි ජනතාව. මාළු නිෂ්පාදනයේ විශාල පංගුව උපයන්නේ අපේ රටේ ධීවර ජනතාව. එනිසා ඔවුන් තමයි අපේ රටේ ධනය නිෂ්පාදනය කරන්නේ. හැබැයි අපි කාට ජීව විද්‍යාත්මක තිබෙනවා, වැඩ කළ හැකි කාලයක් තිබෙනවා. ඒක ජීව විද්‍යාත්මක සාධකයක්. අපි අවසන් ජීවිතේ අවසන් හුස්ම වෙන හෙළන තෙක් අපි වැඩ කළ යුතුද? නෑ, වැඩ කළ යුතුයි. නේද? වැඩ කළ යුතු නෙවෙයි. අපිට එහෙම වැඩ කරන්නත් බෑ. වැඩ කිරීමට හැකියාවක් ලැබෙන්නෙත් නෑ. ඒ නිසා හැම දිනාටම සාධාරණ තෘප්තිමත් විශ්‍රාමික කාලයක් හිමි විය යුතුයි. තමන් තමන්ගේ ජවයේ තිබෙන කාලේ, තමන්ගේ හයිය තිබෙන කාලේ, තමන්ගේ තරුණ කාලේ මේ රටේ ආර්ථික ගොඩනැගීම සඳහා විශාල වෙහෙසක් දරනවා. හැබැයි ඔවුන්ට සාධාරණ විශ්වාසදායක විශ්‍රාමික දිවියක් හිමි විය යුතුයි. හැබැයි අපේ රටේ බොහෝ දෙනාට අද එවැනි හොඳ විශ්‍රාමික දිවියක් හිමිවන්නේ නැහැ. බොහෝ දෙනාට තිබෙන්නේ කලකිරුණු විශ්‍රාමික දිවියක්, බෙහෙත් ටික ලබා ගන්න බැරි විශ්‍රාමික දිවියක්, හරියම ආහාර වේලක් ලබා ගන්න බැරි විශ්‍රාමික දිවියක්, තමුට සතුටෙන් විනෝදයෙන් ඉන්න බැරි විශ්‍රාමික ජීවිතයක්. එනිසා විශ්‍රාමික ජීවිත විශාල කටුක වේදනාවන්ට හුරු කරලා තිබෙනවා. එනිසා අපි යෝජනාවක් හැටියට තිබෙනවා, අපි දායක විශ්‍රාමයට යෝජනා ක්‍රමයක් පෞද්ගලික අංශයටත් ස්ථාපිත කරන්න, තෘප්තිමත් විශ්‍රාමික දිවියක් ගත කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන්න. ඒ වගේම රට සංවර්ධනයේදී අපි ඉතා හොඳින් තේරුම් අරන් තිබෙනවා රජයට පැවරණ වැඩකොටස කුමක්ද, පෞද්ගලික අංශයට පැවරණ වැඩකොටස කුමක්ද. අපි කිසිසේත්ම රාජ්‍ය වැඩකොටසයි පෞද්ගලික අංශයේ වැඩකොටසයි පටලවා ගන්නේ නෑ. මතක තබා ගන්න, මේ රට ඉදිරියට ගෙන යාමීති රාජ්‍ය වැඩකොටස අපි ඉතා හොඳින් තේරුම් අරන් තිබෙනවා. වගේම පෞද්ගලික අංශයට පැවරණ වැඩකොටස අපි තේරුම් අරන් තිබෙනවා. එනිසා අන්නේ පෞද්ගලික අංශයට පැවරණ වැඩකොටස සාර්ථක කර ගැනීමේදී මම හිතනවා එහි වැඩ කරන ජනතාවට තමයි එහි කාර්යභාරය තිබෙන්නේ. ආයෝජකයට පුළුවන් ආයෝජනය කරන්න, ඔවුන්ට පුළුවන් කළමනාකරණය කරන්න, ඔවුන්ට පුළුවන් ලෝකයේ වෙළඳපොළ පිළිබඳව දත්තයන් එකතු කරලා වෙළඳපොළට අනුරූපී වන පරිදි තමන්ගේ නිෂ්පාදන වෙනස් කරන්න, ඔවුන්ට පුළුවන් ලෝකයේ වෙළඳපොළට තමන්ගේ නිෂ්පාදන ගෙන යන්න, ඒ ආයෝජකයේ කාර්යභාරය. හැබැයි ඊට අවශ්‍ය නිෂ්පාදනය කිරීමේ කාර්යභාරය මුළුමනින්ම තිබෙන කාතේද
පෞද්ගලිකාංශය වැඩ කරන ඔබගේ අතේ. එනිසා අද අපේ රටේ ආර්ථිකයේ විශාලම පංගුවක් නිර්මාණය කරන්නේ ඔබ. එනිසා අපිට ආණ්ඩුවක් ඕන, වැඩ කරන ජනතාව බලා ගන්න ආණ්ඩුවක්, වැඩ කරන ජනතාවගේ සුරක්ෂිතභාවය නිර්මාණය කරන ආණ්ඩුවක්. අන්න ඒ ආණ්ඩුව තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. අපි ඔබට ඔබගේ ජීවිතයේ සුරක්ෂිතභාවය, අපි ඔබගේ ශ්‍රමයට තිබෙන වටිනාකම නිර්මාණය කරන ආණ්ඩුවක්. අපි ඔබගේ ශ්‍රමය බාල්දු කරන ආණ්ඩුවක් නෙවෙයි, අපි ඔබගේ ශ්‍රමය ප්‍රතික්ෂේප කරන ආණ්ඩුවක් නෙවෙයි. ඔබ වගුරුන ශ්‍රමයට නිසි වටිනාකමත් නිසි ඇගයීමත් සකස් කළ දෙන ආණ්ඩුවක් තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. එනිසා තමයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ගොඩනැගෙන ආණ්ඩුව අනෙක් හැම ආණ්ඩුවකටම වඩා වෙනස් වෙන්නේ. නිකන් නෙවෙයි, මෙතෙක් තිබුණු ආණ්ඩු ශ්‍රමයේ වටිනාකම බාල්දු කරලා ද ආණ්ඩුවක්. ඔබට මතක ඇති, තමන්ගේම ශ්‍රමීන් ඒ සඳහා වැටුණු සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතු කොල්ල කාපු ආණ්ඩුවක් මතක තබා ගන්න. ඔබගේ සේවක ඔබගේ වැටුපෙන් කැපෙන ප්‍රමාණය සේවක අර්ථසාධක අරමුදලට යනවා. ඒ අරමුදල බලා ගැනීමේ වගකීම තියෙන ආණ්ඩුවට. හැබැයි ආණ්ඩුව බලාගත්තේ කොහොමද? ඉතාමත් කඩා වැටෙන ආයතනවල ඔබගේ මුදල් ආයෝජනය කරා. සමහර වසරවල පාඩුව වසන්ත නේද? සමහර වසරවල පාඩුවගේ 2012 සේවක අර්ථසාධක කර්මදලේ පාඩුව කෝටි 3000යි. කඩා වැටෙන ආයතනවල ආයෝජනය කරා. ආයෝජනය කළා මොකද කරේ? අතිරේක මුදල් විශාල ප්‍රමාණයක් එම ආයෝජන තීන්දු ගත්ත අය හරහා බෙදුණා. එහෙමයි ඔබගේ සේවක අර්ථසාධක කර්මුදලට මේගොල්ලෝ සැලකුවේ. ඒ විතරක් නෙවෙයි, නැවතේ කොල්ල කෑම සඳහා පනතක් ගෙනාවා. ඒ පනතට විරුද්ධව එදා සේවක සේවිකාවන් පාරට බැහැලා උද්ඝෝෂණය කරන්න සිද්ධ වුණා. පාලකයන් මොකෙන්ද උත්තර දුන්නේ? පාලකයන් උත්තර දුන්නේ ගිනි බටේ සේවකයන් සිය ගණනක් තුවාල වුණා, අතපය කැඩුනා, එක සේවකයෙක් මිය ගියා. මතකද? එනිසා මේ පාලකයන් හිටගත්තේ ශ්‍රමිකයාගේ පැත්තේ නෙවෙයි. මේ පාලකයා වටිනාකම් දුන්නේ ශ්‍රමයට නෙවෙයි. මතක තබාගන්න. පෞගේත ගෙනාවා ණය ප්‍රතිවගත කිරීමේ වැඩසටහන. ඒ වැඩසටහනෙන් වැඩිම හානිය වුණේ සේවක අර්ථසාධක අරමුදලට. එනිසා මේ පාලකයන් හැම වෙලාවම කල්පනා කරේ වැඩ කරන ජනතාව පස්සෙන් තබලා තමයි තීන්දුව ගත්තේ. වැඩ කරන ජනතාව ගැන කල්පනා කළා නෙවෙයි තීන්දුව ගත්තේ. හැම වෙලාවම තීන්දුව ගත්තේ වැඩ කරන ජනතාවට එරෙහිව. අන්න වෙනස් ආණ්ඩුවක් ඇදෙනවා. ඒ වෙනස තමයි තීන්දුව ගන්නේ වැඩ කරන ජනතාව ගැන කල්පනා කරන ආණ්ඩුවක්, වැඩ කරන ජනතාව වෙනුවෙන් තීන්දුව ගන්න ආණ්ඩුවක්. අන්න ඒ වෙනස අපි ඇති කරමු. එනිසා මේ ඇති වෙන්නේ යන්නේ හුදු ආණ්ඩු වෙනසක් නෙවෙයි, හුදු නායකයන්ගේ වෙනසක් නෙවෙයි. මේ ඇති වෙන්නේ යන්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම දේශපාලන පරිවර්තනය. මේ ඇති වෙන්නේ යන්නේ දීර්ඝ කාලයක් අපේ රට විනාශයට අරන් ගියපු මාවත වෙනුවට අපේ රටේ අනාගතය නිර්මාණය කිරීමේ මාවතකට අවශ්‍ය වෙන වෙනස්කම. අන්නේ වෙනස්කම ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඔබ හැම දෙනාම තවත් එකතු වෙන්න, වැඩ කරන්න, ඔබගේ ආයතන ඇතුළ අනිත් සේවක මහත්වරුන්ට කතා කරන්න, ඔබගේ ඥාතීන්ට කතා කරන්න, හිතවතුන්ට කතා කරන්න සැප්තැම්බර් මාසේ 21 වෙනිදා දෙවැන්තම ජයග්‍රහණයක් ජාතික ජනබලවේගයට ලබා දීම සඳහා මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි. හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරණීය සහෝදර සහෝදරවනි, ඔබ අප කවුරුත් දන්නවා
නිෂ්පාදනයේ ප්‍රධානම පංගුකාරයා වන වැඩ කරන පන්තියේ මිනිසුන් හට මෙතෙක් කල ඉතිහාසයේ බලය ලබාගත් සෑම ආණ්ඩුවකින්ම සිදුනේ කුඩම්මාගේ සැලකිල්ල. ඔවුන් බලය ලබා ගැනීම වෙනුවෙන් වැඩ කරන මිනිසුන්ට අනේක විධ බොරු පොරොන්දු දෙමින් අනේක විධ රැවටීම් සිදු කරමින්